සමදා සමහන් සමදා සුවෙන් මාර්ගගත ක්‍රමයට ණය ලබා දෙන ආයතන වලින් ණය ලබාගත් පුද්ගලයන්ගෙන් 365%කට අධික පොලියක් අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු සංවිධානයේ පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වුණා. එම අවස්ථාවේදීම විපක්ෂ නායකවරයා මේ බව දැනුවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. දැන් මං ළඟ ඉන්නවා මේ 20ක් විතර කණ්ඩායමක් මේ විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා චීන කණ්ඩායමක් ඔන්ලයින් සමාජ මාධ්‍ය පාවිච්චි කරගෙන මිනිස්සුන්ට ණය ලබා දෙන වැඩසටහනක් කරනවා. මූල්‍ය ආයතනයකට එහෙම ෆන්ක්ෂන් වෙන්න බෑ ලියාපදිංචියක් සුපර්විෂන් එකක් නැතුව. තට්ටු හතරේ ආයතනයක් තියෙනවා පිටකෝට්ටේ. පොලිසිවලත් පැමිණිලි කරලා තියෙනවා. නමුත් පොලිසි වලින් ඇක්ෂන් ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ එහෙම ආයතන නැහැයි කියලා. ඔය පොලිසියටද පැමිණිල්ල දැම්මේ? ෆැමිලි ගොඩක් තියෙනවා. ඔය වගේ හැමතැනම දැම්මේ ඇයි CID එකට ගියේ නැද්ද? අද දීලා දෙනවා CID එකට. කම්ප්ලයින්ට් එකේ කොපි එක එවන්න අපි යාට කෝල් කරන්න. හරිනේ. මේ මහජන ආරක්ෂක අමාත්‍යතුමා මේක මේ මාර හොරගමක් කරන්න යා. එහෙමයි ඒ හොරුන් අල්ලන්නත් ඕනේ. ඕකට ගිහිල්ලා සල්ලි ගත්තේ මොඩකම නැති කරගන්නත් ඕනේ. ඒක තමයි මමත් කියන්නේ. නෑ. අපි ඒක තමයි ගන්න හැම පියවරක්ම ගන්නවා. ඒක ඉඳ තමයි මේ සෝෂල් මීඩියා එක නියාමනය කරන්න බිල් එකකුත් ගේන්නේ. ඔය වගේ ඒවා ඔක්කොම බ්ලොක් කරන්න පුළුවන් විදිහට. ඉතින් අපි ඒකත් කරමු. හැබැයි අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.